දේශපාලන මණ්ඩල රැස්වීම පැවැතුනේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී. එම රැස්වීම නීත්‍යානුකූල එකක් නොවන බව පවසමින් පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම රැස්වීමට සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවා තිබුණේ. අනතුරුව ඒ මහතා ඇතුළු පිරිස මෙම රැස්වීමෙන් ඉවත්ව ගියා. අනතුරුව නිමල් සිරිපාලද සිල්වා මහතාගේ පාර්ශ්වය මෙහිදී විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා. කැඳවීමත් නීති විරෝධී රැස්වීමත් නීති විරෝධී. ඉතින් අපි ඒ සඳහා නීත්‍යානුකූලව අපි එයට උපදෙස් ලබා දුන්නා මේ රැස්වීම පවත්වන නීත්‍යානුකූල අයිතියක් නැහැ කියන කාරණය. විශේෂයෙන්ම උසාවියේ නඩුකත්වයක් පැවතීගෙන යනවා. ඒ අනුව එයට පුළුවන් කමක් නැහැ. වැඩබලන සභාපතිවරයාගේ උපදෙස් මත තියෙනවා මිසක් සභාපතිවරයාගේ උපදෙස් නැතුව තියන්න පුළුවන් කමක් නැහැ. මේ ඔවුන් පිළිගත්තද ඔබතුමාලාගේ පැවසු කාරණය? ඒගොල්ලෝ රැස්වීම වාර්තාවට ඇතුළත් කරනවා කියලා කිව්වා. ඉදිරිමත් පරිදි රැස්වීම අවසන් කරන්න බැරි වුණා. ඒ වගේම ආරංචියක් පෙතර යනවා මේ පළවෙනිදා විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්න යනවායි කියලා නිදහස් පක්ෂය. මධ්‍යම කාරක සභාවේ හෝ එහෙම නැත්නම් විධායක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ හෝ ඔවට පත් කරන්න කිසිම සාකච්ඡාවක් අපි කරලා නැහැ. ඒ වගේම මම දන්නේ නැහැ විජේදාස රාජපක්ෂ මහත්තුමාට සමාජිකත්වයක් තියෙනවද කියන එක. ඒ වගේම දැන් අපි දන්නේ නැහැ එතුමා ඉන්නේ මොන පක්ෂද කියලා අපි දන්නේ නැහැ. නීත්‍යානුකූල නවන රැස්වීමක් තියන්න උත්සාහ කළා. ඒ රැස්වීමත් හරියට තියන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් ප්‍රධාන චෝදනාව තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් දේශපාලන පක්ෂයකට ගෙනියන්න උත්සාහ දරනවා කියන එක. ඉතින් ඒ කියන සියලුම එහෙම කරපු අය. මේ අපි පැයකටවත් විනාඩියකටවත් පක්ෂය හැරදාලා නොගිය අය. දැන් මේ සටනින් මෛත්‍රී පිල සහ චන්දිකා පිල කවුද මොන පිලද ජයග්‍රහණය කරන්නේ? නෑ බලමු රටේ යහපත සහ පක්ෂය යහපත වෙනුවෙන් පිල ජයග්‍රහණය කරන්නේ.